එතකොට දැන් ගෙදරක ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ අපි යම්කිසි කෙනෙක්ගෙන් ඒකට උදව්වක් ගන්න හිතනවා. පවුලේ එක් එක් සමාජිකයන්ට දැනෙන ආකාරයත් වෙනස්, දැනෙන විදිය වෙනස්. ඉතින් දැන් පවුලක් විදියට අපිට එකතු වෙලා ක්‍රියා කරොත් තමයි යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් පවුලේ මතුවුනහම ඒකට සුදුසු ගැළපෙන විසඳුම හොයාගන්න පුළුවන් වෙන්නේ. ගැටුම් ඇති වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම ගැටුමක් ඇති වුණොත් එහෙම ගැටුම් කලමනාකරණය කිරීමේ කුසලතාවයේ තියෙන්න ඕනේ අනිවාර්යෙන් පවුලක් තුළ. දැන් ඔබ කිව්වා වගේ පවුලක නිතර අඩදඹර වෙනවනම්, වාචික හිංසන වෙනවනම් දරුවන් හිතන්නේ ආ මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන එකම සහ හොඳම මාර්ගය මෙන්න මේක තමයි කියලා. එතකොට ඒ ආදර්ශය අරගෙන තමයි දරුවා කවදා හරි සමාජයට ගියාම සමාජයේත් හැසිරෙන්නේ. අයිබෝන්, ඔබ එකතු වෙන්නේ සෙත FM ෆැමිලි ඩොක්ටර් වැඩසටහනේ ඩිජිටල් දිග හැරුමත් එක්ක. ඉතින් ඔබ දන්නවා සෙත FM ෆැමිලි ඩොක්ටර් වැඩසටහන හැම ඉරිදාම උදෑසන 8ට සජීවීව අහන්න ඔබට හැකියාවක් තියෙනවා. මේ සෙත FM ෆැමිලි ඩොක්ටර් වැඩසටහනේ ඩිජිටල් දිග හැරුම. ඉතින් අපි අදත් සෝදානම් වෙනවා වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න. ඔබගෙන් මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත්, ඔබ ඔබේ පවුලයට කොච්චරක් ආදරය කරනවද? පවුල කියලා කියන්නේ ආදරය, රැකවරණය, ඒ වගේම අපි ගොඩාක් රැඳෙන්න කැමති තැනක් තමයි පවුල කියලා කියන්නේ. ඉතින් මේ පවුල තුළ සමාජික සමාජිකාවන් ඉන්නවා. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, දුව ඉන්නවා, පුතා ඉන්නවා. මේ විදිහට පවුල සමාජික සමාජිකාවන් ඉන්නවා. මේ සමාජික සමාජිකාවන් එක්ක කටයුතු කරනකොට විවිධ මානසික මට්ටම්වල තමයි මේ සියලු දෙනා ඉන්නේ. ඉතින් මෙහෙම ඉන්නකොට මොවුන් විවිධ මානසික පීඩාවන් වලට ලක් වෙලා ඉන්න පුළුවන්. ඉතින් අපි අද සූදානම් වෙනවා මේ පවුලේ සමාජිකයන්ගේ මානසික පීඩාවන් පිළිබඳ කතා කරන්න. අද අපිත් සමග එකතු වෙනවා ප්‍රජාවෛද්‍ය විශේෂඥ යමුනා එල්ලාවල. ඉතින් අපි ඔබතුමියව බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. අයිබෝන් වෛද්‍යමිනි, අපි කතාබහට යොමු වෙනකොට පවුල කියලා කියන්නේ අපි එකමුතුවෙන් ඉන්න තැනක්. මේ පවුල තුළ ජීවත් වෙනකොට සමාජිකයින් අපි 4 දෙනෙක් ගත්තොත් මේ 4 දෙනාගේ ආකල්ප වෙනස්, රුචි අරුචිකම් වෙනස්, ඒ වගේම අධ්‍යාපන මට්ටම් වුණත් වෙනස් වෙන්න පුළුවන්. එහෙම ඉන්නකොට මොවුන්ට තියෙන විවිධ මානසික මට්ටම්. ඉතින් පවුලේ සමාජික සමාජිකාවන් විවිධ මානසික තත්ත්වයන් වලින් පීඩා විඳීමේ හැකියාව ගොඩක් ඉහළ තැනක තමයි තියෙන්නේ. අපි ඒ ගැන කතා කරොත් එහෙම මුලින්ම මොන වගේ හේතු හින්දද පවුලේ සමාජික සමාජිකාවන් මේ විදිහට මානසික පීඩාවන් වලට පත් වෙන්නේ? ඔව් තරුෂා, දැන් ඔබ කිව්වා වගේම පවුලේ විවිධ සමාජිකයන් ඉන්නවනේ. ඒ වගේම මේ පවුල කියන්නේ ඇත්තටම කුඩාම සමාජ ඒකකයනේ. එතකොට මේ පවුලේ ඉන්න විවිධ සමාජිකයන් එක එක අවස්ථාවලදී එක් එක් මානසික මට්ටම්වල ඉන්න පුළුවන් නේද? ඉතින් ඒගොල්ලන්ගේ මානසික පීඩනයන් ඇතිවෙන්න හේතුත් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්. ඒ වගේම දැන් සමහර හේතු තියෙනවා තරුෂා, ඒක මේ පවුලෙන් පිටත තියෙන කාරණා නිසා තමයි මේ මානසික පීඩාවන් නැතිලා තියෙන්නේ. මොකද මේ පවුලේ සමාජිකයන් ඊට වැඩිය පුළුල් සමාජයට ගිහිල්ලා නොයෙකුත් භූමිකාවන් ඉටු කරනවා නේද? එතකොට දරුවන් නම් පාසල් යාම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උසස් අධ්‍යාපනය ලැබෙන එක. දෙමව්පියන් රැකියාවලට යනවා. මෙන්න මේ රැකියා ස්ථානවල, පාසල්වල, උසස් අධ්‍යාපනික ආයතනවල නොයෙකුත් ගැටලු ඇති වෙන්න පුළුවන්. අන්න ඒ ගැටලුත් එක්ක තමයි ළමයා ආයේ නිවසට එන්නේ. එතකොට පවුල තුලත් ඒ ගැටලු නිසා යම්කිසි මානසික පීඩනයකින් අර ළමයින් පෙළෙන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටියනු. ඒ වගේම තමයි තවත් තියෙනවා මේ පවුල ඇතුළෙන් එන හේතු. දැන් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දෙයක් තමයි මේ පවුල ඇතුළ තියෙන අඩදඹර. සමහරට හිංසන වෙන්න පුළුවන්. ඒක කායික වෙන්න පුළුවන්, වාචික වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මානසික වශයෙන් නේද? ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, ඒ වගේ කරුණු වෙන්න පුළුවන්. අනිත් එක තමයි පවුලේ සමාජිකයන්ගේ මොන හරි රෝගාබාධ හින්දා. එතකොට ඒක පවුලේ ඉන්න අනිත් අයටත් යම්කිසි ප්‍රමාණයකට බලපානවා. ඉතින් මෙන්න මේ වගේ මේ පවුලේ එක සමාජිකයෙක්ට යම්කිසි මානසික පීඩාවක් තියෙනව නම් ඒක පවුලේ අනිත් සමාජිකයන්ටත් ඍජුවම, ඒ කියන්නේ කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් බලපාන්න පුළුවන්. අනිත් දේ තමයි මේ හේතුත් පවුලේ එක් එක් සමාජිකයන්ට දැනෙන ආකාරයත් වෙනස්, දැනෙන විදිය වෙනස් නේද? ඒගොල්ලෝ එතකොට ඒක එක එක සමාජිකයන්ගේ දරා ගැනීමේ හැකියාව වෙනස් නිසා මෙන්න මේ පීඩනයන්ට මුහුණ දෙන ආකාරය, ඒවට විසඳුම් හොයන ආකාරයත් මේ පවුල ඇතුලේ විවිධත්වයක් තියෙනවා.
වෛද්‍යමන දැන් අපි පවුලක් එක්ක ජීවත් වෙනකොට පවුලේ සමාජික සමාජිකාවන් එක්ක ජීවත් වෙනකොට ගැටුම් ඇති වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම ගැටුමක් ඇති වුණොත් එහෙම ගැටුම් කලමනාකරණය කිරීමේ කුසලතාවය තියෙන්න ඕනේ අනිවාර්යෙන් පවුලක් තුළ. මේ ගැටුම් කලමනාකරණය කිරීමේ කුසලතාවය නැති හින්දා විවිධ ප්‍රශ්න ගැටළු වලට පවුලේ අය පවුලේ සමාජික සමාජිකාවන් මුහුණ දෙනවා. ඉතින් අපි හිතමු එහෙම පවුලේ කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වුණාන් පස්සේ පවුලේ අනිත් කට්ටිය දෙන ඒකට දෙන ප්‍රතිචාරයක ඒ ප්‍රශ්නේ දුරදිග යනවද නැද්ද කියන දේ ගැන අපිට තීරණය කරන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරොත් එහෙම පවුලේ කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි කියන්න පුළුවන් පවුලේ දරුවෙක්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ අම්මට කියන්න බයයි. තාත්තට කියන්න බයයි. තාත්ත බනි, තාත්ත ගහයි කියලා කියන්න බයක් ඇති වෙනවා දරුවෙක්ට. කොහොමද අපි පවුලේ වැඩිහිටියෝ වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන් ගැටුමක් කලමනාකරණය කරගන්න? එමන් නැත්තම් ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒ ප්‍රශ්නෙට කොහොමද හරියට මූණ දෙන්න ඕනේ පවුලක් විදිහට? ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් අපි දන්න පවුලේ සමාජිකයන් අපි කිව්වනේ විවිධ මානසික මට්ටම්වලින් ඉන්න කියලා. ඉතින් ඒ වගේ පවුලට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවහම ඒ සමාජිකයන් ඒකට ප්‍රතිචාර දක්වන්නේ මුහුණ දෙන්නේ විවිධ ආකාරයට. අපි හිතමු දැන් සමහර පවුල්වල දෙමව්පියන් ඉතා දරදඬු හික්මවීමේ ක්‍රමවේද භාවිතා කරනවා මේ ළමයින් වෙනුවෙන්. එතකොට එවැනි පවුලක නම් ළමයෙක් Tamanට යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණහම කෙලින්ම දෙමව්පියන්ට ඒක කියන්න බයයි. ඇයි Tamanට ගහයිද එහෙම නැත්තම් බනීද එහෙම කියලා හිතනවා. ඒ වගේම පවුල ඇතුලේ දැන් මව්පියන් දෙදෙනාගෙන් සමහර විට පියා සහ මව ඒ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාරයකට වෙන්න පුළුවන් නේද? එතකොට සමහර වෙලාවට මේ දෙමව්පියන් මේ දරුවන්ගේ විශේෂයෙන්ම මේ තරුණ වයසේ දරුවන්ගේ ප්‍රශ්නවලට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න නරකයි. මොකද මේ තරුණ වයස කියන්නේ අර බුද්ධියට වැඩිය හැඟීම් වලට මුල් තැන දෙන කාලයක්නේ. ඉතින් ඒ වගේ තරුණ වයසේ දරුවෙක් යම්කිසි ප්‍රශ්නයක් නිවසට ගෙනාවහම ඒකට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ නැතුව උපේක්ෂාවෙන් මේ ප්‍රශ්න දිහා හොඳින් බලන එක හරිම වැදගත් වෙනවා. මොකද සමහර වෙලාවට ඒ ළමයිනුත් ඔබගේ ඒ ප්‍රතිචාර හින්දා එයාලත් ක්ෂණික ප්‍රතිචාර ගන්න ගියොත් එන්නේ සමහරට දෙමව්පියන්ට මුළු ජීවිත කාලය පුරාම දුක් විඳින්න සිද්ධ වෙන කනගාටුදායක සිද්ධීන් පවා වෙන්න පුළුවන්. වෛද්‍යමනි, මං කැමතියි ඊළඟට මෙන්න මෙහෙම දෙයක් දැනගන්න. පවුලේ එක කෙනෙක් යම්කිසි ප්‍රශ්නයකින් ඉන්න පුළුවන්. හැබැයි පවුලේ අනිත් සමාජිකින් මේකෙන් ගැටලුවකටපත් වෙයි කියලා. එමන් නැත්තම් පවුලේ අනිත් සමාජිකින් මේක ගැන වැරදියට හිතයි කියලා. පවුලේ අනිත් සමාජිකින් දුක් වෙයි කියලා මේ දේ කියන්නේ නැතුව හංගගෙන ඉන්නවා. අපි උදාහරණයකට ගත්තොත් එහෙම තාත්තා කියන චරිතය. තාත්තා ගෙදරක් තුළ ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. හැබැයි තාත්තා ආර්ථික අතින් මොකක් හරි ප්‍රශ්නයක නම් ඉන්නේ. ඒක ගිහිල්ලා ගෙදර අයට කියන්නේ නැහැ. ඒක හංගගෙන ඉන්නවා. මේක මානසික වශයෙන් ලොකු පීඩාවක් නේද? තාත්තා විතරක් නෙමෙයි, අපි දරුවෙක් ගත්තොත් එහෙම දරුවෙක් ප්‍රශ්නයක ඉන්න පුළුවන්, ගැටලුවක ඉන්න පුළුවන්. හැබැයි ගෙදර ගිහිල්ලා දෙමව්පියන්ට කියන්නේ අම්මලා මේ ගැන මොනා හිතයිද, එහෙම නැත්නම් අම්මලා මේ ප්‍රශ්නෙන් ගොඩක් ප්‍රශ්නෙකට මූණ දෙයිද කියලා ඒක හංගනවා. ප්‍රශ්න ගැටලු හංගනවා. ඇත්තටම මේ Tamanට තියෙන ප්‍රශ්න ගැටලු හංගන එක ඒක ගෙදර අයත් එක්ක සාකච්ඡා කරන්නේ නැති එක හොඳ දෙයක්ද? ඔව්, ඔබ කිව්ව වගේම සමහර වෙලාවට පවුලේ එක් සමාජිකයකට මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණාම ඒක පවුලේ වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දරුවෙක් වෙන්න පුළුවන්. ඒක එකපාරටම දෙමව්පියන්ට කියන්නේ නැහැ. අර ඔබ කිව්ව වගේ සමහරවිට ඒගොල්ලන්ට යම්කිසි මේක නිසා දුකක් කරදරයක් ඇති වෙයි කියලා. එහෙමත් නැත්නම් අර බයට Tamanට මොන විදියට ප්‍රතිචාරයක් හම්බ වේද කියලා. ඉතින් මෙන්න මේ හේතු දෙකම නිසා ළමයින් සහ සමහරට වැඩිහිටියනුත් අර ඔබ කිව්ව වගේ Tamanගේ ප්‍රශ්න මේ පවුල ඇතුලේ එළියට දක්වන්න නැතුව ඉන්න පුළුවන්. ඒ වුණාට ඇත්තටම පවුලක් කියන්නේ අපිට ඉන්න ගොඩක්ම විශ්වාසනීය කණ්ඩායමක් එකතු වෙච්ච තැනක් නේද? ඒකට ඒ වගේ පවුලකට අපේ අර තියෙන ප්‍රශ්නය කියන්න පුළුවන් වීම තුලින් වෙන්නේ අපේ මානසික පීඩනය අඩු වෙනවා වගේ මේ පවුල තුලින් ඒකට වඩාත්ම සුදුසු ගැළපෙන ප්‍රායෝගික විසඳුම හොයාගන්න පුළුවන් වෙනවා. ඒක නිසා කොයිම වෙලාවකවත් Tamanට යම්කිසි මානසික ගැටලුවක් ඇති වුනහම ඒක හිතේ හංගන් ඉන්නේ නැතුව විශ්වසනීය කෙනෙකුට කියන එක හරිම වැදගත් වෙනවා. මොකද පර්යේෂණ වලින් පවා ඔප්පු කළ තියෙනවා ඒ වගේ Tamanගේ හිතේ යම්කිසි මානසික ආතතියක් ඇති වුනහම ඒක විශ්වසනීය කෙනෙකුට කියන එකෙන්ම තමන්ගේ ආතතිය භාගයකින් අඩුවෙලා යන්න පුළුවන් කියලා. ඒක නිසා කවදාවත් තමන්ගේ ප්‍රශ්නයක් හිතේ තමන්ට විතරක්ම හංගගෙන ඒක තියාගෙන ඉන්නේ නැතුව අනිත් අයත් එක්ක ඒක බෙදා හදා ගැනීම තුළින් සාමූහිකව ඒ ප්‍රශ්නෙට ගැළපෙනම විසඳුම හොයාගන්න පුළුවන් වෙනවා. වෛද්‍යමිනි, සමහරු ඉන්නවා ගෙදර යන්න අකමැති. ගෙදර මතක් කරත් මට නම් ගෙදර යන්න බෑ, මම මෙහෙමම ඉන්නවා. එහෙම නැත්නම් ගෙදර යන්න තියෙන පුදුමාකාර අකමැත්තක්.
එහෙම වෙන්න හේතුව මොකක්ද? දැන් පවුල කියන දේ, එහෙම නැත්නම් නිවස කියන දේ ප්‍රියමනාප තැනක් නොවන හින්දා වෙන්නේ නැති මුන් මේ ගෙදර යන්න අකමැති. මොකද ඕනම කෙනෙක් කැමැතිම තැන පුංචි කාලේ ඉඳන් එහෙම පස්සේ කකුවේද යන්න කැමැති. මං අසයි ගෙදර යන්න. ගෙදර ගිහින් ඉන්න තමයි ගොඩාක් අය කැමැති. හැබැයි සුළු පිරිසක් ඉන්නවා ගෙදර යන්න අකමැති. ඒ අර අපි කතා කර බහ කරන විදිහට අර පවුලේ තියෙන දුරස්ථභාවය හින්දා වෙන්න පුළුවන්. ගෙදර ප්‍රියමනාප තැනක් කරගන්න අපි මොකක්ද කරන්න ඕන? ඔව් තනුෂා, දැන් ගෙදර සුවදායක ආදරණීය සුරක්ෂිත පරිසරයක් තියෙනව නම් කිසිම කෙනෙක් ගෙදරට යන්න මැලි වෙන්නේ නැහැ. දැන් අපි වුණත් දවස් ගාණක් ගෙදරින් පිට හිටියාම කියන්නේ අනේ ගෙදර යන්න නැත්තම් කියලා, ගෙදර කෑමක් කන්න නැත්තම් කියලා නේද? ඒ කියන්නේ ගෙදර අපිට හරිම සුවදායක ආරක්ෂිත පරිසරයක් තියෙන නිසා තමයි. ඉතින් සමහර වෙලාවට පවුලේ වැඩිහිටියන් වෙන්න පුළුවන්, එහෙම නැත්තම් දරුවන් වෙන්න පුළුවන් අර ගෙදර පරිසරය ආරක්ෂිත නැත්තම්. ඒ කියන්නේ ගෙදර නිතරම අඩදඹර වෙනව නම්, රණ්ඩු වෙනව නම්, මේ ළමයින්ට හරි පවුලේ අනිත් අයට නිසි වටිනාකමක් දෙන්නේ නැති තැනක් නම් ගෙදරට යන්නේ ටිකක් මැලිකමක් දක්වන්න පුළුවන්. ඒක නිසා අපි අර කලින් කතා බහ කරා වගේම ගෙදර හැම පුද්ගලයාටම නිසි වටිනාකමක් දෙන එක, නිසි ගරුත්වයක් දෙන එක, ඒ වගේ මේගොල්ලන්ගේ ජයග්‍රහණයන් අගය කිරීම තුළින් එතකොට ඒ ළමයට උනත් දැන් විශේෂයෙන්ම පවුලින්න දරුවන් ගැන හිතුවොත් ළමයින්ගේ ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය වැඩි කරන්නේ මේක හරිම උදව්වක් වෙනවා. ඉතින් ඒ වගේ අර සුවදායක ආරක්ෂිත පරිසරයක්, ඒ කියන්නේ ළමයින්ට තමන්ගේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඕන වෙලාවක කියන්න පුළුවන් ගෙදර දෙමව්පියන්ට, අන්න ඒ වගේ සුරක්ෂිත පරිසරයක් හදනව නම් එතන ගෙදර හැම දෙනාටම, පවුලේ හැම දෙනාටම ඒක ඉතාම ප්‍රියජනක ස්ථානයක් බවට පත් වේවි. වෛද්‍යමේනි, මං කැමති ඊළඟට මෙන්න මෙහෙම දෙයක් දැනගන්න. පවුලේ හැමෝම එකට එකතු වෙලා කෑම කන එක දැන් ගොඩක් පවුල්වල මේ දේ දකින්න ලැබෙන්නේ නැහැ. තාත්තා ටීවී එක බලලා කෑම කනවා. එතකොට අම්මා උයන ගමන් ඉන්නවා, ඒ ගමන් තමයි තාත්තා කෑම කන්නේ. එතකොට දරුවෝ කාමරේට ගිහිල්ලා එයාගේ වෙන පෞද්ගලික වැඩක් කරන ගමන් තමයි කෑම කන්නේ. මේ එකට මේසෙ ඉඳගෙන කෑම කනවා කියන එක කෑම කන පුරුද්ද නැති වෙලා ගිහින් තියෙනවා. පවුලේ සතුට වැඩි දියුණු කරගන්න එකට කෑම මේසයක ඉඳගෙන පවුලේ හැමෝම කන බොන එකත් ගොඩක් වැදගත් වෙනව නේද? ඇත්ත වශයෙන්ම තරුෂා, මේ කෑම මේසය කියන්නේ නිවසක සමගිය සතුට බෙදා හදාගන්න, පවුලේ ප්‍රශ්න බෙදා හදාගන්න හොඳම තැනක් තමයි. දැන් ඉස්සර කාලේ නම් ඇත්තටම අපි දෙමව්පියන් දරුවන් එකට කෑම මේසේ මේ ආහාර ගන්න එක සුලභ දර්ශනයක් වුණා. ඒ වුණාට දැන් මේ තාක්ෂණික ලෝකේ වගේම මේ කාර්ය බහුලත්වය නිසාත් දෙමව්පියන් දූ දරුවන් එකට කෑම ගැනීම හරිම අඩුයි. දැන් ඇත්තටම මේ කෑම මේසේ කියන්නේ තම තමන්ගේ ප්‍රශ්න කතා බහ කළා, ඒවට සාමූහික විසඳුම් හොයන්න, ඒ වගේම තමන්ගේ ජයග්‍රහණයන් ගැන, තමන් ලැබූ අත්දැකීම් ගැන ඒව බෙදා හදා ගන්න හොඳම තැනක් තමයි. ඉතින් මේ අඩුම ගානේ දවසේ එක වේලක්වත් මේ පවුලේ සමාජිකයන් සියලු දෙනාම එකහු වෙලා එකට ආහාර ගන්න පුළුවන් නම් එතනින් පවුලේ සතුට, සමගිය, සාමය වර්ධනය වෙන වගේම තමන්ගේ මානසික පීඩා ඇති කරන ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා හොඳ විසඳුමක් හොයාගන්න එතන හොඳ තෝතැන්නක් වෙනවා. වෛද්‍යමිනේ, දැන් පවුලක් ගත්තන් පස්සේ කාලයක් යනකොට පවුලට අලුත් සමාජික සමාජිකාවන් එකතු වෙනවා, අලුත් නෑදෑකම් හැදෙනවා. දැන් මෙහෙම අලුත් නෑදෑකම් හදන එක ගැන කතා කරනකොට නැන්දම්මලේලි ගැටුම් ගැන අපිට ලංකාවේ ගොඩාක් අහන්න දකින්න ලැබෙනවා. ඇත්තටම මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න හේතුව මොකද්ද වෙන්නේ? මං හිතන්නේ දැන් වෙන පවුලකට තවත් පවුලකින් කෙනෙක් එනවා කියන්නේ ඇය හෝ ඔහු ජීවත් වෙන පරිසර රටාව වෙනස් වෙන්න පුළුවන්, ආකල්ප වෙනස් වෙන්න පුළුවන්. එතකොට වෙනස්ම චරිතයක් තමයි පවුලට එකතු වෙන්නේ. එතකොට මේ හේතු කාරණාව හින්දා මේ ගැටුම් කියන දේවල් ඇති වෙන්න පුළුවන්. අපි මොකද්ද කරන්න ඕනේ මේ නැන්දම්මලේලි ගැටුම් වගේම පවුල අය ඇතුළේ ඒ වගේම අලුත් නෑදෑකම් හින්දා ඇති වෙන ගැටුම් වලින් වැළක්වෙන්න මොන වගේ දෙයක්ද අපි කරන්න ඕනේ? ඔව්, දැන් නැන්දම්ම ලේලි මේ ගැටුම කියන එක ඈත අතීතයේ සිටම අපේ සමාජයේ පැවතෙන දෙයක් නේද? එතකොට දැන් පවුලට අලුත් මේ දුවෙක් පැමිණෙනවා කියන එක අපි ඇත්තටම එතන ලේලි කෙනෙක් නෙවෙයි දුවෙක් විදියට පිළිගන්න පුළුවන් නම් මේ මගේ දුවෙක් එන්නේ කියලා. ඒක ඉතාම වැදගත් වෙනවා මෙන්න මේ නැන්දම්මා ලේලි ගැටුම සමනය කරන්න. ඒ වගේම දැන් ඒ දුවගෙන් යම්කිසි වැරැද්දක් අපි හිතමු අතපසු වීමක් අඩුපාඩුවක් වෙනකොට මගේ දුවගෙන් වුණා නම් මං කොහොමද ඒ වෙලාවේ මේකට ප්‍රතිචාර දක්වන්නේ කියන හැඟීම ඇතිව අර දූටත් කටයුතු කරනව නම් මේක ගොඩක් දුරට වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම පවුලට එකතු වෙන ඒ දියණියත්
අරමාව මොනවා හරි තමන්ගේ අඩුපාඩුවක් කියන්න පුළුවන් එහෙම නැත්නම් උපදේශක අවවාදයක් දෙන්න පුළුවන් මේ වගේ අවස්ථාවක මේ මගේ අම්මා තමයි මේ අවවාදය දෙන්නේ කියන හැඟීම ඇති කරගෙන කටයුතු කරොත් මං හිතන්නේ මේ නැන්ද මලේලි ගැටුම ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන් නැත්නම් වෙන්නේ අර පවුලේ පුතා තමයි මේ ප්‍රශ්නය නිසා මේ දෙන්නට මැදි වෙලා ගොඩක්ම මානසික පීඩනයකට පත් වෙන්නේ වෛද්‍යමනි ගෙදර ප්‍රශ්න පිටට අරන් යන්න එපා කියලා අපි අහලා තියනානේ. එතකොට දැන් ගෙදරක ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ අපි යම්කිසි කෙනෙක්ගෙන් ඒකට උදව්වක් ගන්න හිතනවා. හැබැයි ඒ අපිට උදව් කරන්න එන කෙනා විවිධ යටි අරමුණු තියාගෙන අපිට උදව් කරන්න එනවා වෙන්න පුළුවන්. අපි කොහොමද ගෙදර ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ මේ තව කෙනෙක්ගෙන් උදව් ගන්නකොට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ? ගෙදර ප්‍රශ්න ගෙදර ඇතුළෙම විසඳා ගන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ. මොකද අර මං කිව්වා වගේ පවුලේ විවිධ සමාජිකයන් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ විවිධ අදහස් මත ගැන විමසලා ඒන් සුදුසුම දේ පවුලට ගැළපෙන දේ තෝරා ගන්න එතනින් හැකියාවක් තියෙනවා. ඒත් සමහර අවස්ථාවන් එනවා අපිට පිටස්තර අයගේ උදව් උපකාර පතන්න වෙන. සමහර වෙලාවට ඒක තමන්ගේ රාජකාරිය සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලදී. එතකොට අපි කොහොමද මේ විශ්වසනීය කෙනෙක් තෝරගන්නේ කියන එක තමයි ප්‍රශ්නය මෙතන. එතකොට මේ විශ්වසනීය බව කියන එක අපිට එක රැයකින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. එතකොට ඒක අපි ගොඩක් මහන්සියෙලා උපයා ගන්න ඕන දෙයක්. එතකොට තමන්ට යම්කිසි ප්‍රශ්නයක් පිට කෙනෙකුට කියන්න නම් ඒ පුද්ගලයා විශ්වසනීයද මට විශ්වාසවන්තද කියන දේ ගැන හොඳින්ම හොයලා බලන්න ඕන. නැත්තම් වෙන්නේ තමන්ගේ ප්‍රශ්න තවදුරටත් දුරදිග යන එක. ඉතින් ඒක නිසා තමන් යම්කිසි ප්‍රශ්නයක් කියන්න කෙනෙක් තෝරගන්නව නම් ඒ පුද්ගලයාගේ විශ්වාසවන්තභාවය ගැන හොඳටම සැලකිලිමත් වීම හරිම වැදගත් වෙනවා. ඒ වගේම තමන්ගේ පවුල ඇතුළෙන් මේ ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. පවුලේ සමාජිකයන් සමග සාකච්ඡා කළා එතකොට පුළුවන් නිවැරදි පවුලට ගැළපෙන සුදුසු උත්තරය හොයා ගන්න. අපි පිටස්තර කෙනෙකුගේ සහයෝගය පතනව නම් අපි අර විදියට විශ්වසනීය කෙනෙක් ඒ සඳහා තෝරගන්න ඕන. කෙසේ වෙතත් පවුලේ තමන්ගේ හිතේ ඇති වෙන ප්‍රශ්නයක් හිතේ තියාගෙන ඉන්නේ නැතුව ඒ වගේ විශ්වසනීය කෙනෙකුට කියන එක හරිම වැදගත් වෙනවා මානසික පීඩණයෙන් මිදෙන්න. වෛද්‍යමේනි මම කැමතියි ඊළඟට මෙන්න මෙහෙම දෙයක් දැනගන්න. පවුලක් තුළ සැමියා බිරිඳ කියන චරිත දෙක ඉන්නවා. ඔවුන් දෙදෙනා අතර ගැටුම් ඇති වෙද්දී මේ වාචික හිංසනය හොඳ දෙයක් නෙවෙයි නේද? ඒ කියන්නේ දැන් අපි හිතමු දරුවෙක් දකිනවා මේ වාචික හිංසනය වෙනදී. එතකොට ඒ කුඩා දරුවා හිතනවා ලොකු වෙලා කවද හරි මමත් මේ විදිහට තමයි ප්‍රශ්න ගැටලු විසඳන්න ඕනේ කියලා. එතකොට වෛද්‍යමේනි අපි කොහොමද වාචික හිංසනයක් කරන්නේ නැතුව හරියට ප්‍රශ්න ගැටලු විසඳන්න ඕනේ? ඔව් දැන් පවුලක දරුවෙක් අනුකරණය කරන්නේ අනුගමනය කරන්නේ පවුලේ ඉන්න වැඩිහිටියන් දෙමව්පියන්. එතකොට ඒගොල්ලෝ අත්විඳින අත් දකින්න දේවල් තුලින් තමයි ඒගොල්ලෝ ආදර්ශයට ගන්න. එතකොට ඒවෙනි දැන් ඔබ කිව්වා වගේ පවුලක නිතර අඩදඹර වෙනව නම් වාචික හිංසන වෙනව නම් දරුවන් හිතන්නේ ආ මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන එකම සහ හොඳම මාර්ගය මෙන්න මේක තමයි කියලා. එතකොට ඒ ආදර්ශය අරගෙන තමයි දරුව කවදා හරි සමාජයට ගියාම සමාජයේත් හැසිරෙන්නේ. ඒක නිසා දෙමව්පියන් කුඩා දරුවන් ඉදිරියේ මේ විදියට අඩදඹර කර ගැනීම සුදුසු වෙන්නේ නැහැ. මොකද ළමයින් ඉතා කුඩා වයසේ ළමයින්ට තේරුම් යන්නේ නැහැ මේක මේ හරි ක්‍රමයේද වැරදි ක්‍රමයේද කියලා. එතකොට ඒගොල්ලෝ බලන්නේ හැමතිස්සෙම දෙමව්පියන් ආදර්ශයට ගන්න. ඒක නිසා මේ වගේ දේවල් අර දරුවන් ඉදිරියේ කිරීම තුලින් ළමයින්ට ලැබෙන්නේ වැරදි ආදර්ශයක් වෙන්න පුළුවන්. වෛද්‍යමනි ගෙදරක සතුට කියන දෙයට අපි ගොඩක් කැමතිනේ. ගෙදරක සතුට වර්ධනය වෙන්න සුරතල් සතෙක් හිටියොත් එහෙම සතුට වැඩි වෙයි නේද? අපි ඒ ගැන චුට්ටක් කතා කරොත් එහෙම. ඔව් අපි දන්නවා අපේ නිවෙස්වල ගොඩක් වෙලාවට සුරතලු නැති කරනවා. බල්ලෙක් වෙන්න පුළුවන් පූසෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් සුරතල් සතුන්. දැන් ටික කාලයක් යනකොට තරුෂා මේගොල්ලෝ පවුලෙම සමාජිකයන් බවට පත් වෙනවානේ. ඊට පස්සේ අපේ දුක සතුට ඔක්කොම අපි අර සුරතලත් එක්ක බෙදා ගන්නවා. එතකොට මේ සුරතලාගේ තියෙන විශේෂත්වය තමයි තරුෂා අපිට සීමා බැමි රහිතව අපේ ප්‍රශ්නයත් එක්ක කියන්න පුළුවන්. මොකද එයා හොඳ අසන්නෙක් හොඳ සවන් දෙන්නෙක් ඒ වගේම අපිට හොඳටම විශ්වාසය එයා තවත් කෙනෙකුට මේ අපේ ප්‍රශ්නේ කියන්නේ නැහැ කියලා නේද? මොකද මේ ප්‍රශ්නයක් අපි තවත් කෙනෙකුට කියලා අපි සමහර වෙලාවට එයාගෙන් පිළිතුරක් අපිට ලැබෙන්නම ඕනේ නැහැ. අර ප්‍රශ්නය කියන එකෙන්ම අපේ ආතතිය භාගකින් අඩු වෙලා යනවා. ඉතින් ඒ අතින් බලනකොට මේ සුරතලේ කියන්නේ ඇත්තටම අපේ ජීවිතයේ අපේ මානසික පීඩනය අඩු කරගන්න ආපු කෙනෙක්.
එතකොට මේ අනිත් එක තමයි මේ සුරතල්ලු බලන්නකෝ දැන් අපි කොච්චර සැර කරත් ගැහුවත් අර පවුලේ අනිත් සමාජිකයන්ට වගේ කරපු දේවල් මතක තියාගන්න නැහැ නේද ආයිත් අර සුපුරුදු විද්‍යටම සුපුරුදු ලෙන්ගත කමින් අපිත් එක්ක කටයුතු කරනවා ඉතින් ඇත්තටම මේ සුරතලුන් අපේ ජීවිතයට ලං කර ගැනීම තුලින් අපේ අර මානසික පීඩාවන් අඩු කරගෙන ඒ වගේම පවුලේ සතුට සමගිය සාමය වර්ධනය කරගන්න උදව්වක් වෙනවා වෛතුමෙනි අපි අද කතා කරේ පවුල ගැන. පවුල කියන්නේ ආදරය, රැකවරණය, සෙනෙහස තියෙන්න ඕනේ හරිම ලස්සන තැනක්. ඉතින් ඒ ලස්සන තැන වැඩි කරන්න නම් අපි එකිනෙකා ගැන හොඳ සිහියෙන් ඉන්න ඕනේ, එකිනෙකා ගැන ආදරයෙන් ඉන්න ඕනේ, එකිනෙකාගේ මානසික මට්ටම් තේරුම් ගන්නම ඕනේ. එහෙම වුණොත් තමයි පවුලේ සමගිය එකමුතු බව කියන දේවල් වැඩි දියුණු කරගන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් අද අපි කතා කරේ මේ පවුලේ අයගේ විවිධ මානසික මට්ටම් තියෙනවා නම් ඒවට අපි කොහොමද හරි විදිහට කටයුතු කරන්න ඕනේ කියලා කොහොමද පවුලක් විදිහට එකමුතුව ජීවත් වෙන්න ඕනේ කියලා වෛතුමෙනි ඔබතුමියට අවසාන වශයෙන් අපි නරඹන පිරිසට කියන්න තියෙන්නේ පණිවිඩය මොකද්ද තරුෂා දැන් පවුලේ අපි කිව්වනේ එක එක අයගේ මානසික මට්ටම් වෙනස් කියලා නේද එතකොට මෙන්න මේ පවුලේ අයගේ යම්කිසි මානසික පීඩනයක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පුද්ගලයාට අපි මානසික වශයෙන් උදව්වක් අත්ලක්කන එක හරිම අවශ්‍යයි ඒ වගේම තමයි අර පවුල ඇතුලේ එක් එක් සමාජිකයන්ට නිසිගරුත්වය දෙන එක වටිනාකමක් දෙන එක ඒ වගේම ඒගොල්ලන්ගේ ජයග්‍රහණයන් එක්කහුව වෙලා සමරන එක ඒ වගේ දේවල් තුලින් අර පවුලේ සතුට සමගිය සාමය අපිට වර්ධනය කර ගන්න පුළුවන්. ඉතින් දැන් පවුලක් විදියට අපිට එකතු වෙලා ක්‍රියා කරොත් තමයි යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් පවුලේ මතුවුනහම ඒකට සුදුසු ගැළපෙන විසඳුම හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා පවුලේ එක් එක් සමාජිකයන්ගේ මානසික තත්ත්වය හොඳ මට්ටමක තියාගන්න අනිත් සමාජිකයන්ටත් විශාල වගකීමක් යුතුකමක් තියෙනවා. ඉතින් පවුලක් විදියට ඔක්කොම එක්කහුව වෙලා තම තමන්ගේ ඒ ගැටලු ප්‍රශ්න निराකරණය කරගෙන හිටියොත් තමයි මුළු පවුලම සතුටින් ඉන්නේ. සිතේෆෙන් ෆැමිලි ඩොක්ටර් වැඩසටහනේ ඩිජිටල් දිගහැරීමේ අවසානයේ තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි අද වැදගත් මාතෘකාවක් ගැන කතා කරා. තවත් මෙවැනිම මාතෘකා ගැන අපි ඉදිරියේදී කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඔබට පුළුවන් සිතේෆෙම් YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම සිතේෆෙම් Facebook page එක like කරන්න. එහෙම වුණොත් ඔබට පුළුවන් කමක් තියෙනවා මේ වැඩසටහන නරඹන්න. ඉතින් අද දිනේදී අපිත් සමග එකතු වුණේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ යමුනා එල්ලාවල. ඔබතුමීර බෙහෙවින්ම ස්තුතියි අද අපේ වැඩසටහනට එකතු වුණාට අයිබෝන්